හොඳයි. අද දවස්සේ මේ ගේන වීඩියෝ එක අපේ ආදරණීය අම්මල තාත්තට හරි වැදගත් වෙයි කියලා මං හිතනවා. මොකද හේතුව මේ ගෙදර තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ළමයට පාඩම් ටික කියලා දෙන්න ළමයව කන්ට්‍රෝල් කරගන්න බැරි එක. එතකොට කොහොමද මේ ළමයව කන්ට්‍රෝල් කරගන්නේ? අද ඒක ගැන මං චුට්ටක් ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. අපේ ආදරණීය අම්මල තාත්තලා මේක විශේෂයි, මේ වීඩියෝ එක වැදගත් නම් අනිවාර්යයෙන්ම තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තමයි මේ වෙනකොටත් අපේ YouTube channel එක subscribe කරලා නැත්තම් ඔයගොල්ලෝ subscribe කරන්නත් කියලා ඉල්ලනවා. ඉතින් ඒ පණිවිඩෙත් කියන ගමන් මේක වැදගත් නම් දෙයක් ගන්න. ඒ වගේම තමයි මේක ගැන අදහසක් ඔයාලගේ යටින් comment කරන්නත් පුළුවන්. හරි. පළවෙනිම කාරණේ තමයි දැන් ඔය අපේ ඔන්ලයින් ක්ලාසස් වල, ඊට පස්සේ අපේ හෝල් ක්ලාසස් වල ශිෂ්‍යත්වර දාලා පුංචි දරුවෝ කොහොමද ගෙදරදී කන්ට්‍රෝල් කරගන්නේ? ඒ වගේම තමයි ගෙදරදී ළමයට කියලා තේරෙන විදිහට වැඩක් කරවගන්නේ කොහොමද? ඕකනේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. දවසකට එන කෝල්ස් අතරේ අපේ ඉන්න අයගෙන් සහ එතකොට මට එන කෝල්ස් අතර බලපුවාම තියෙන ලොකුම ප්‍රශ්න, සමහර විටක තියෙන ලොකුම ප්‍රශ්න බොහෝ අයට මේ ළමයව කන්ට්‍රෝල් කරගෙන ගෙදරදී වැඩක් කරගන්න බැරි එක. අම්මලා තාත්තලා ඒකට හේතුව තමයි මේකට හරි මෙතඩ් එකක්, හරි ක්‍රමයක් පාවිච්චි කරන්නේ නැති එක. මෙන්න මේක් විදිහට කරොත් ඔයගොල්ලන්ට හරි පහසුවෙන් ළමයව හරි පැත්තට ගෙනියන්න පුළුවන්. ආදරණීය අම්මේ තාත්තේ හොඳින් අහගන්න, මේ ක්‍රමය පාවිච්චි කරොත් අපිට පුළුවන් හොඳ පැත්තකට ළමයව තල්ලු කරන්න. ඒ වගේම තමයි ඔයාලගෙන් ලොකු සපෝට් එකක් ඕනේ දරුවට. හිතන්න එපා දරුවගෙන් එතකොට ගුරුවරයාගෙන් විතරක් මේකේ කරන්න පුළුවන් වෙයි කියලා. බෑ, මේක ඔයාලගෙන් අනිවාර්යෙන් සපෝට් එකක් ඕනේ. ඒ වෙනුවෙන් අපේ ක්ලාසස් වල නම් වැඩ ටිකක් ප්ලෑන් කරලා තියෙනවා ඕගොල්ලන් වෙනුවෙන්. ඉතින් ඒවට අනිවාර්යෙන් ඔබ සහභාගී විය යුතුයි, ඒ වෙනුවෙන් සම්බන්ධ විය යුතුයි. ඔබේ සහභාගීත්වය, ඔබේ ඒ තියෙන කැපවීම මම නිරන්තරව නිරීක්ෂණය කරනවා. අපේ ටීම් එක නිරන්තරව නිරීක්ෂණය කරනවා. එතකොට අද මම කියන්න යන්නේ, හරි ඒක තව පැත්තකින් තියන්නකෝ, අද මම කියන්න යන්නේ කොහොමද මේක කරන්නේ? ගෙදරදි ළමයාට දෙයක් තේරෙන්න කියලා දෙන්නේ කොහොමද? මතක හිටින්න කියලා දෙන්නේ කොහොමද? රයිට්. අපි යමු මේකට. එක්තරා ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය මං හඳුන්වනවා මෙන්න මේ විදිහට, ඔයාලට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට. ඒ තමයි, හරි අපි අංකෝ, ළමයව ගෙදරදි, ඕකේ, ළමයව ගෙදරදී හරි ලස්සනට පුහුණු කරන්න පුළුවන්. ඒ තමයි මෙන්න මේ ක්‍රමයට. හොඳින් බලන්න, මෙන්න මේ ක්‍රමයට පුළුවන්. ඒ තමයි මේ පළවෙනි එක මම දීලා තියෙනවා මෙතන. ඕගොල්ලන්ට කියනවා අයිඩු. මේ මොකක්ද අයිඩු කියන්නේ? මොකක්ද? ඒ වගේම වීඩු. මෙන්න ක්‍රමවේද තුන. මේ තමයි ඊළඟට යූඩු. මේ ක්‍රමයට යන්න. මේ ක්‍රමයට ගියොත් ළමයාට අනිවාර්යයෙන්ම හොඳ අනාගතයක්, ඒ වගේම තමයි හොඳ වාතාවරණයක්, ගෙදරව තියෙන වාතාවරණය, ඊට පස්සේ ඉස්කෝලේදී දෙයක් තේරුම් ගන්න පුළුවන් වාතාවරණය, මේ හැම එකක්ම නිවැරදිව හරි ලස්සනට පිළිවෙලට වැඩ ටික කරවන්න පුළුවන්. මොකක්ද මේ අයිඩෝ කියලා කියන්නේ? අයිඩෝ කියලා කියන්නේ අම්මේ තාත්තේ මෙතන බලන්න, අයිඩෝ කියන්නේ අපි උදාහරණයකට ගමු මෙන්න මේ විදිහට. මම මේක වෙනවම චාට් එකකින් පෙන්වන්නම්. අයිඩෝ අපි හිතමු ඔබට සරලව ගමුකෝ, ළමයට මලක් හදන්න ඕනේ, ඉස්කෝලේට ගෙනියන්න මලක් හදන්න ඕනේ. දැන් මොකද කරන්නේ? ළමයට ඔබ හදලා දෙන්න එපා. මේක ගෙදරදී උගන්වන විදිහයි මම මේ කියන්නේ. මේ මලක් හදන්න ඒ ප්‍රවීණතාවයට පත් වෙන විදිහ, ළමයට මලක් තනියම හදාගන්න. දැන් ඔයාලට ඕනේ ඒකනේ. ඔයාලා එකපාරක් කරලා පෙන්වුවාම ළමයා ඉතුරු පාර කරන්න ඕනේ. ඒකනේ ඔයාලගේ අයිඩියා එක. එහෙම නෙවෙයි. මේක වෙන්නේ මෙහෙම. අයිඩු මේක කරන්නේ ඔයා, මේක කරන්නේ ඔබ. අයිඩු ළමයි මෙහෙමයි, ළමයා නිින්ද ඉද්දි, ළමයා පැත්ත පලාතේ නැතුව ඉද්දි මේ වැඩේ කරන්නේ. ළමයා ළඟ තියාගෙන අයිඩු. කාර්යයන් තුනයි ඔබට කරන්න තියෙන්නේ මේ විදිහට උගන්නන්න. චිත්‍රයක් අඳින එකක්, ඊට පස්සේ රූම් පෙත්තක් හදන එකක්, මලක් හදන එකක්. සරලව ගමුකෝ අපි, හරි රූම් පෙත්තක් හදමුකෝ. ඔන්න රූම් පෙත්තක් හදනවා. ඔබ පළවෙනියටම අර පොල් කොලයක් අරගෙන රූම් පෙත්තක් හදලා පෙන්වන්න ඕනේ ළමයා ඉස්සරහ තියාගෙන. ඔන්න පළවෙනි ක්‍රමේ.
ළමයා ඉදිරියේ තියාගෙන ඔබ රූම් පෙත්ත පළවෙනියට හදන්න ඕනේ ළමයාට. මම මේක මෙහෙමයි දාන්නේ, මේක මෙහෙම කපා ගන්න ඕනේ, මේක මේ විදියට කරන්න ඕනේ. මේ හැම එකක්ම ළමයාට ඔබ කියලා දෙන්න ඕනේ, තනියම ළඟ තියාගෙන. මේ ළමයා සහභාගී වෙන්න ඕන, අනිවාර්යෙන් ළමයා සහභාගී වෙන්න ඕනේ. ඊළඟට මොකද්ද කරන්නේ? වීඩු. අන්න එහෙනම් අයිඩු මම කරලා පෙන්නුවා. ඊළඟට වීඩු. එන්න මය පුතා, අපි දෙන්නව හදමු. අන්න පුතේ, ඒ වගේම ආදරණීය දෙමව්පියනි, මෙන්න වීඩු. අපි ඔක්කොමත් එක්ක හදනවා. ඒ කියන්නේ ළමයයි මමයි දෙන්නත් එක්කම. ළමයයි මමයි දෙන්නම. එතකොට ළමයා හදන්නත් ඕනේ, මම හදන්නත් ඕනේ. එතකොට නැවත සැරයක් ඔබ ආදරණීය දෙමව්පියෙක් විදිහට මෙතන හදන්න ඕනේ. එතකොට මෙතනදි එකක් හදනවා. මෙතනදි ළමයා සහ ඔබ එකක් හදනවා. ළමයා සහ ඔබ එකක් හදනවා. එතකොට මෙතන දෙකක් හැදෙනවා. මේ ළමයා, මං කියන්නේ මේ ළමයාව දෙයක් පුහුණු කරන විදිහ. මේක පාවිච්චි කරන්න පුළුවන් තව ගොඩ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. මේ මේකට විතරක් නෙමෙයි, රූම් පෙත්තක් හදන එකට විතරක් නෙමෙයි. පළවෙනි පේපරේ ශිෂ්‍යත්ව විභාගයේ පළවෙනි පේපරේ එන ගණිත ගැටලුවක් හදන විදිහත් ඔයගොල්ලන්ට මේ විදිහට කියලා දෙන්න පුළුවන්. ඉස්සරලා ඔබ හදලා පෙන්නනවා, ඊට පස්සේ අම්මයි හරි තාත්තයි හරි ඒ දෙන්නගෙන් එක්කෙනෙක් අරගෙන ළමයාත් එක්ක හදනවා. මේක ගුරුවරුන්ටත් වැඩදගත්. ඒතර මේ දෙන්නත් එක්කම හදනවා, පස්සේ තනියම හදන්න දෙනවා. මේක තමයි ක්‍රමය. එතකොට මේ යූඩු කියන්නේ ඔන්න ළමයාට තනියම හදන්න දෙනවා. අන්න දැන් මේකේ ආදර්ශනයක් තියෙනවා. ඒ කියන්නේ ගුරුවරයා හෝ දෙමව්පියෝ හදලා පෙන්නනවා. එතකොට මේක ළමයා බලාගෙන ඉන්නවා, දැකලා ඉගෙන ගන්නවා. ඊළඟට ළමයා මේක අල්ලලා, අර දැක්කදී අල්ලලා එහෙම මෙහෙ කරලා ඔක්කොම කරලා ඒ දෙන් ඉගෙන ගන්නවා. අන්න ළමයා තනියම දෙයක් කරනවා. මේක තමයි ඔයාලගේ ඔය ක්‍රමය. මේ විදිහට ඉගැන්නුවොත්, මේ විදිහට ළමයට උගන්වන්න ඔගොල්ලෝ හිතනවා නම් මේ වැඩේ අමාරුයි, මේ වැඩේ කරන්න බෑ. අයියෝ හරි සිම්පල්. මේකට එකපාර දවසේ එකම වෙලාව යොදා ගන්න ඕනේ නැහැ. මේක දවසේ එකම වෙලාව නැතුව විවිධ අවස්ථාවන් ඔබට යොදා ගන්න පුළුවන්. හරි ලෙහෙසියෙන් යොදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අයිඩු, වීඩු සහ යූඩු කියන එක අපිට යොදා ගන්න පුළුවන් මේ ආකාර තුනට. මං හිතනවා මේ ක්‍රමය ඔබට කරන්න පුළුවන් නම් ළමයි වෙනුවෙන් අතිසාර්ථකයි, විශේෂයෙන් පුංචි ළමයි වෙනුවෙන්. එකේ ඉඳන් පහට යන ඉන්න මේ පුංචි ළමයි, විශේෂයෙන් 3-4-5 ශ්‍රේණි, ඒ ශ්‍රේණි වලට බොහෝ ගැළපෙන අවස්ථාවක් තමයි මේ ක්‍රමය. එතකොට අයිඩෝ කියලා කියන එක වීඩෝ යූඩෝ. ඒත් එක්කම තමයි මම ඔබට නැවත කියනවා මෙන්න මේ දේ. මම ටිකක් වේගෙන් කතා කරනවා, මොකද දෙමව්පියෝ මේ වීඩියෝ එක බලන හින්දා. මේ බලන්න, මේකෙදි ඔබට දකින්න පුළුවන් වෙයි මම කරන කොටස, ඒ වගේම තමයි දෙන්නත් එක්කම කරන කොටස සහ ඔහු තනියම කරන කොටස. ඔහු හෝ ඇය ආදරණීය දරුවෝ. එතකොට මං ඔහොම ඉන්න මං කියන්නම් මේකයි මේ ඉතුරු වෙලා තියෙන්නේ කියලා. බලන්න දැන් ඔබ කරලා පෙන්වන කොටස කොච්චරද කියලා බලන්න. ඔබ කරලා පෙන්වන කොටස එතන ප්‍රමාණය බොහෝ වැඩි නේ, එතන ප්‍රමාණය බොහෝ වැඩි. දැන් දෙන්නත් එක්කම කරනවා. අන්න එතකොට දෙන්නගෙම 50-50, 100-50, 100-50 දෙපැත්ත තියෙනවා. ඔව්. ඒත් එක්කම තමයි මේ දෙක ඉවර වුණාට පස්සේ ළමයා තනියම දෙයක් කරනවා. අන්න එහෙනම් ළමයා තනියම දෙයක් කරනකොට මෙන්න මේ විදිහට ළමයා වැඩි කොටසක්, ඒ කියන්නේ අපි හිතමු මේකෙන් 100ක් කියලා ගත්තොත් වැඩි කොටසක් පළවෙනි අවස්ථාවේදී අපි කරලා පෙන්නනවා. ඊට පස්සේ ළමයාත් එක්ක ඒ දේ කරනකොට අර වීඩු කියන අවස්ථාවේදී ළමයා සහ ගුරුවරයා හෝ දෙමව්පියෝ ඒ දෙදෙනාත් එක්කම 50-50 කරන්න පුළුවන්. ඊට පස්සේ යූඩු ළමයාට තනියෙන් කරන්න දුන්නාට පස්සේ වැඩි කොටසක් මේ කොටස සම්බන්ධ වෙලා තියෙනවා මෙතනට. ඒ කියන්නේ ඒහා සමාන ප්‍රගතියක් ගලබා ගන්න පුළුවන් ළමයාගේ. ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ ක්‍රමය යන්න, මේ දෙවෙනි අවස්ථාව, මේ තුන්වෙනි අවස්ථාව. දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් වෙයි මේක 100%ක් සාර්ථකද? ඔව්, මේක සාර්ථකයි. එතකොට අර පුංචි කෑල්ලක් ඉතුරු වෙලා තියෙන්නේ ඇයි? මෙන්න මේ කෑල්ල. අන්න ඒකෙදි තමයි
අපි කියන්නේ ළමයා මේකේ උපරිම ප්‍රවීණතා මට්ටමකට උපරිම මට්ටමකට පත් වෙන්න ඕන නම් මේ දුන්න ක්‍රියාකාරකම එක්වතාවක් විතරක් නෙවෙයි ළමයට do again ඒ කියන්නේ කීප වතාවක් කරන්න ඕනේ. ළමයා තනියම කීප වතාවක් මේක අත්හදා බලනවා. එතකොට මේ ටිකත් ඉතාමත් අඩු වෙවි මේ කොටස වැඩි වෙනවා. ඒ බව මම පෙන්වන්නම් ඕගොල්ලන්ට මෙන්න මේ ඉස්සරහා තියෙන කොටසෙන්. මේ තියෙන්නේ. I do මම කරලා පෙන්නවා. We do අපි දෙන්නත් එක්කම කරමු. ඊට පස්සේ you do ඔයා තනියෙන් කරන්න. Do again නැවත නැවත කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට ළමයින්ට උගන්වන්න. ගෙදරදි හරි ලස්සනට වගේම තමයි ළමයින්ට මතක හිටින විදිහට හරි අපූරුවට උගන්වන්න පුළුවන්. මං හිතනවා අපේ ආදරණීය අම්මලා තාත්තලා මේ වීඩියෝ එක බලන ඕනම කෙනෙක් ආදරණීය ගුරුවරයෙක් වුණත් කමක් නැහැ. මේක යටින් ලස්සනට කමෙන්ට් එකක් දායි ඔබට දැනුණ දේ ඔබට හිතුණ දේ මේ මම කරපු වීඩියෝ එක ගැන. ඉතින් තවත් වීඩියෝ බොහෝ ප්‍රමාණයක් අරගෙන ඉන්න එතෙක් සමු අරගන්නවා. හැම දිනාටම